සෞඛ්‍ය වෘත්ති සමිති සංධානය අද දකුණු පළාතේ රෝහල් කේන්ද්‍රකර ගනිමින් වර්ජනයක් ආරම්භ කළා. ඒ ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීමත් සමගයි ඊට සෞඛ්‍ය වෘත්ති සමිති 72ක් ඇතුළත්. මේ නිසා අදත් රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. තුන්දුලියන් ආව දැ මේ මෙතෙන් බේජ්ජන් ආව. අද මේ වහලා කියලා කියනවා කොහොමද දන්නේ? බේජ්ජන් ආවේ නෑ නේ, ඉතින් බේත් දෙන්නේ මේ පොලිමේ හිටිය මෙච්චර වෙලා. තුන්ඩු නම් ලියාගත්තා ඩොක්ටර් කියලා. එනවාට මේ මෙතන කවුන්ටරේ බේත් දෙන්නේ නෑ. ස්ට්‍රයික් කියලා. බේත් ගන්න ආවේ. ගන්නේ කොහොමද මේ ස්ට්‍රයික් නේ ඉතින්? මේවා පාලකයෝගේ වැරදි. වර්ජන ක්‍රියාමාර්ගය ලබන 20 වනදා ඌව පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි. 21 වනදා වර්ජනය පැවැත්වෙන්නේ බස්නාහිර පළාතේ රෝහල් තුලයි. 22 වනදා දිවයිනපුරා රෝහල් කේන්ද්‍ර කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි වෘත්තීය සමිති සංධානය තීරණය කර ඇත්තේ. මේ වැඩ වර්ජන ක්‍රියාවලිය හින්දා දෛනිකව රෝහල් වල සිද්ධ වෙන රසායනාගාර පරීක්ෂණ සේවා සියල්ලක්ම එකම විකිරණ පරීක්ෂණ, CT පරීක්ෂණ, MRI පරීක්ෂණ, ඖෂධ බෙදාහැරීම, ඖෂධ නිකුත් කිරීම, සායනවල එන්නත් කිරීම කටයුතු ඇතුළු සියලු සේවාවන් අඩපණවීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි අදාළ පාර්ශ්වයන්ට කියන්නේ අපි ඕනෑම අවස්ථාවක අපි විවෘතයි සාකච්ඡාවට. මේ ක්‍රියාමාර්ගයන්ගෙන් තොරව සාකච්ඡාවෙන් හෝ වෙන යම් ක්‍රමයකින් මේ ගැටලුව විසඳීමට අවශ්‍ය මැදිහත්වීම කරනවා නම් අපි ඒ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක අපේ එකඟතාවය පළ කරනවා. මේ වෘත්ති අරගලය දිගින් දිගට ඇදිලා යන්න හේතු වුණේ මේ පාලකයින් මේකට විසඳුමක් නොදීම. එහෙමනම් මේ වෘත්ති ක්‍රියාමාර්ග නිසා මේ රෝගීන් අපහසුතාවට පත් වෙනවා නම් ඒකට වග කියන්න ඕන. මේ පාලකයින් සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සාධාරණය ඉෂ්ට නොවනවා නම් අපි 21න් පස්සේ අඛණ්ඩ වෘත්ති ක්‍රියාමාර්ගයකට යන්න සෞඛ්‍ය වෘත්ති සමිති සංධානයේ වශයෙන් වෘත්ති සමිති 72ක් ලක්ෂයක පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් තීරණය කළා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.